සුගිය දවස්වල වසන්ත මුදුලිගේ සහෝදරයා නිදහස් වුණාට පස්සේ අපිට අමතක වෙලා ගිය එක්කෙනෙක් තමයි අපේ සිරිදම්ම හාමුදුරුව. ඉතින් සිරිදම්ම හාමුදුරුවත් මේ පීටි එක යටතේ ගොඩක් කට්ටක් කාලා දින 100 දින 90කටත් වැඩිය සිරගත වෙලා හිටියා. පීටිඑ මනත යටතේ ඩෙංගු හැදිලා ඒ වගේ ඊට පස්සෙත් නිදහස් වුණාට පස්සෙත් උණ හැදිලා රෝහල් ගත වෙලා හිටියා හාමුදුරුනේ. දැන් ප්‍රශ්නේ අපේ නොවන තාක්කල් උත්තරේ දාර්ශනිකයි. අපිට මෙච්චරකල් අපිට මේ යුද්ධෙ තිබ්බා, අපිට පීටිඑ පනත, අපිට මේක මෙච්චර බිහිසුණා කියලා අපිට තේරුනේ නැහැ. දැන් අපිට තේරලා තියෙනවා පීටිඑ පනතේ තියෙන බිහිසුණුකම, ම්ලේච්ඡකම. මොකද වෙන්නේ පීටිඑ පනත අහෝසි කරන්න යනවා කියලා අපිට ආරංචියක් ආවා. දැන් අපි දන්නවා දැන් රටේ ඉන්න ජනතාව මර්ධනය කරන්න තස්තවාදී වැළැක්වීමේ පනත් වගේ පනත් පාවිච්චි කරලා තියෙනවා ඉතිහාසයෙන්. එතකොට ඒක ඉතිහාසය අපි දැක්කේ උතුරට තමයි ඒක පාවිච්චි කරේ. එතකොට දකුණේ ජනතාවට මේක පාවිච්චි කරලා තිබ්බේ නැහැ. එතකොට උතුරු ජනතාවට මේක පාවිච්චි කරද්දිම උතුරු ජනතාව කිව්වේ කවදා හරි මේක දකුණේ මිනිස්සුන්ටත් මේක පාවිච්චි කරන තත්ත්වයට එනවා කියලා. එතකොට රටේ ඉන්න මිනිස්සුන්ට මේක යම් සංවේදීතාවයක් තිබුණ නැහැ. නමුත් අපි දැක්ක දැන් මේ අරගලයත් එක්ක ඒක දකුණින් ඉන්න ජනතාවට ඒ විදිහටම අරගෙන ආපු අවස්ථාවක් අපි දැක්කා. එතකොට මේකේ තියෙන කුරුවිරිකම, ඒ වගේ මේකේ තියෙන භයානක තත්ත්වය අපි දැක්කා. අපි මේ පනත යටතේ අත්අඩංගුවට ගත්තට පස්සේ එතකොට මේකේ පුළුවන් ජනාධිපතිවරයාට විරුද්ධ, ඒ වගේ මේ තියෙන පවතින ආණ්ඩුවට, පවතින ඒ තියෙන දේශපාලන ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන ඕනම කෙනෙක්ට විරුද්ධව මේ පනත පාවිච්චි කරන්න පුළුවන් එයාලගේ ඕනෑ එපාකම් අනුව. එතකොට අපි හිතනවා දැන් ඉතිහාසයේදී ඒ උතුරේ ඉන්න ජනතාවට කොහොමද මේ පනත් පාවිච්චි කරේ කියලා අපිට හොඳට පැහැදිලි. මේවා දකුණින් ඉන්න මිනිස්සුන්ට දැන් අපිට පාවිච්චි කරද්දී අපිට හොඳටම පැහැදිලි. ඒ නිසා තමයි අපි අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලවන්ගේ විදියට රටේ ඉන්න ජනතාවත් සංවිධානය කරගන්නමින්. ඒතොර අද දවසෙත් අපි වෘත්තීය සමිති, බහුජන සංවිධාන, සිවිල් සංවිධාන, ඒතොර මේකට ප්‍රගතිශීලී මිනිස්සු එකතු කරගනිමින් අද දවසෙත් මේ තස්තවාදයේ වැළැක්වීම පනතේ පරාජය කිරීමට ඒ ආරම්භයක් විදියට සම්මන්ත්‍රණයක් පැවැත්වුවේ. ඒතකොට ඒක අපි දකුණින් නවත්තන්නේ නැහැ. ඒතකොට ඉදිරි දවස්වල ඒක උතුරෙත් අපි ගන්න සූදානම් වෙනවා. ඒතකොට උතුරු ජනතාවත් එක්ක මේකට මේක ගැන සාකච්ඡා කරනවා. උතුරේ යාපනය විශ්වවිද්‍යාලය එක්ක, ඒක වගේ ඒ වගේම යාපනයේ ජනතාවත් එක්ක, ඒ වගේම නැගෙනහිර ජනතාවත් එක්ක මේවා සාකච්ඡා කරනවා. මේකේ තියෙන ප්‍රශ්නේ අපි සාකච්ඡා කරමින් ඉදිරියේදී සංවිධාන වැඩ හදලා මේක පරාජය කිරීම සඳහා, මේ පනත හකුලා ගැනීම සඳහා අපි කටයුතු කරන්න සූදානම් වෙනවා කියලා මතක් කිරීම රටේ ඉන්න ජනතාවටත් වෙනවා. ඒතකොට ඒ වගේම අපි කියනවා මේ පනත කුරුළු පනතක්, ඒ වගේම පලි ගැනීමට පාවිච්චි කරන පනතක්. ඒ නිසා රටේ ඉන්න මිනිස්සු, සංවේදී මිනිස්සු මේකට සංවේදී වෙලා මේක පරාජය කරගන්න මැදිහත් වෙන්න කියන ආරාධනාවත් රටේ ඉන්න ජනතාවට අපි කරනවා. ඔව්, අනිවාර්යෙන්ම දෙමළ සිරකරුවෙක් කියලා කුට්ටිමණි කියලා උංගල අහලත් ඇති. 83 මේ ත්‍රස්ත පනතෙන් අත්අඩංගුවට අරගෙන වැලිගඩ බන්ධනාගාරයේදී ඔහුට ගහලා මරලා දානවා. මරලා දාලා ඔහුගේ ඇස් ගලවලා දානවා. ඔහු මැරෙන්න කලින් කියනවා මගේ දෑස් දන් දෙන්න කියලා කුඩා දරුවෙක්ට හරි යම් කිසි පුද්ගලයෙක්ට ඒ දෑස් වලින් ඊළම් රාජ්‍ය දකින්න. ඉතින් ඔහුට පහර දුන්න ඒ මැරයෝ, බන්ධනාගාරයේ හිටි මැරයෝ ඔහුගේ ඇස් උගුල්ලා දානවා. ඒ තරම් සාහසික වෙනවා. ඉතින් දැන් අපිට ත්‍රස්ත පනතක් වැඩක් නැහැ. හම්දුරන පිළිගන්නවා. ඒක මොකද අපිට යුද්ධයක් නැති රටක ත්‍රස්ත පනතක් වැඩක් නැහැ. ඉතින් ඔන්න අන්තරේ අපේ ස්වාමීන් වහන්සේලා, අපේ වසන්තලා යන දවසක් කියන්න පුළුවන්ද යාපනයට හම්දුරන? තාම අපි දිනයක් නැහැ. ඒතොර ඉදිරි දවස්වල අපි කොහොමත් මේකට අදාළව එක දවසක් නෙමෙයි මේකට යම් වැඩපිළිවෙලක්ම හදාගෙන මේක පරාජය කරයිමට. ඔව්, අනිවාර්යෙන් එකතු වෙන්න සියලුම ශ්‍රී ලාංකිකයන් ඉල්ලා සිටිනවා මේ පනතට විරුද්ධව වැඩ කරන්න, පෝස්ට් එකක් කරලා ෂෙයා කරන්න. මොකද මේක පලිගැනීමටම යොදා ගන්න පනතක්, කුරිරු පනතක්. හාමුදුරුවෝ මම හිතන්නේ ඩෙංගු හැදිලා ඉද්දී හාමුදුරන්ටත් බෙහෙත් ගන්න යන ඒ අවශ්‍ය පහසුකම් සැලසුවේ නැහැනේ. ඒ ප්‍රකාරව තමයි කටයුතු. ඔව් ඔව්, හාමුදුරුවන්ටත් ඩෙංගු හැදිලා ඉද්දී අපි දැක්කා රෙද්දකින් පෙරවගෙන ඔබවහන්සේව ස්පිරාලට කොළඹ ජාතික රෝහලට ගෙනවා. ඉතින් එකතු වෙන්න මේ පනතර විරුද්ධව එකතු වෙන්න කියලා ආදරෙන් මුළු සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙන්ම ඉල්ලා සිටිනවා. ජය වේවා.